පරාය ආර්ථිකය තුළ මේ රට ලෝකයට පහසුකම් සපයන්නෙකුගේ භූමිකාවේ තවත් දැවැන්ත ඉදිරි අදියර රැසක් අපට ඉදිරියටම ගමන් කරන්නට හැකියාව ලැබෙනවා. මා උපන් රට පිළිබඳ අභිමානයක් ඇතිවන මොහොතක් විදියට මෙය සඳහන් කරන්නට පුළුවන්. අතිකරු ජනාධිපතිතුමන් තව සුළු මොහොතකින් සූදානමින් සිටිනවා මෙම ප්‍රධාන පාලක කුළුණ විවෘත කිරීමේ අවස්ථාව සමග එකතු වන්නට. අපි දකින මේ සුවිසල් කොළඹ නැව් තටාකාංගණය එසේත් නැත්නම් වරාය තව සුළු මොහොතකින් මුළු ලෝකයේ සමග අත්වල් බැඳ ගන්නවා. ලෝකයේ අති දැවැන්ත නාවික මධ්‍යස්ථානයක් විදියට විශේෂයෙන්ම සෙසු රටවල් හා සංසන්දනය කරන විට ශ්‍රී ලංකාවටත් දැන් ඒ හා මට්ටමට ළඟා විය හැකි තත්ත්වයක් උදා වී ඇති බව තමයි මෙහි තිබෙන තාක්ෂණය දැක්කම ඒ වගේම මෙහි තිබෙන සියලු පහසුකම් දැක්කම අපට දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. මේ කුළුණෙන් අවසරය ලබාගෙන ශ්‍රී ලංකාවට පිවිසෙන නෞකාවන් වලට අනාගතයේදී බොහෝ දේ අත්දකින්න පුළුවන් වෙයි. ජනාධිපතිතුමන්ගේ සුරතින් මේ අවස්ථාවේදී ප්‍රධාන පාලක කුළුණ විවෘත වුවා. ප්‍රධාන පාලක කුළුණේ මීටර 35ක් උසට පිහිටා තිබෙන ප්‍රධාන පාලක මධ්‍යස්ථානයට ජනාධිපතිතුමා තව සුළු මොහොතකින් ළඟා වීමට නියමිතව තිබෙනවා. ඒ ස්ථානයට ළඟා වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සූදානම් මෙම ප්‍රධාන පාලක කුළුණ විවෘත කරන්නට. අපි ඒ අවස්ථාව සමග සම්බන්ධ වෙනටයි මේ බලා සිටින්නේ. උලකින් සර්වදේශ තරම් වයින්ද ஒரு කටපාඩමටයි සම්බන්ධ වීමට නියමිතව තිබෙන්නේ. විශේෂයෙන්ම 1912 දී ඉදිකරන ලද මීට පෙරනි මීටර 15ක් පමණ උසැති නෞකා හැසිරුවීමේ පාලන මධ්‍යස්ථානයෙන් පසුව මේ ස්ථානයේදී සිට තමයි දැන් මීටර 46ක් උසැති ප්‍රධාන පාලන කුළුණ නිර්මාණය වෙන්නේ. අධිකරණ ජනාධිපතිතුමා මේ පාලන කුළුණ විවෘත කිරීම වගේම ඒ වගේම මේ ස්ථානයේ ඉතාමත්ම රමණීය දසුණක් දැක ගැනීමේ හැකියාව අපට තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා සිටියමට අලුතින් එකතු වූ කොටස අපිට වගේම දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ මේ පාලන කුළුණත් එක්ක. ජනාධිපතිතුමාගේ විශේෂ නිරීක්ෂණයට මේ අවස්ථාවේදී මේ සියලු දේ ලක් වෙනවා. විශේෂයෙන්ම ලෝකයේ දැනට භාවිත කරන බහලු 18,000ක් පමණ ගෙනහා හැකි නෞකාවන් තමයි දැනට ලෝකයේ විශාලතම නෞකාවන් විදිහට සැලකෙන්නේ. ඒ නෞකාවකට අවශ්‍ය සේවාවන් සැපීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් වලින් සහ ඒවට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දිය හැකි ප්‍රධාන පාලක කුළුණකින් තමයි මේ නිර්මාණය වී තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා බහලු 25,000ක් පමණ රැගෙන හැකි නෞකාවක් මේ ස්ථානයේදී ලබා ගැනීමට හැකි වෙයි කියලා. එම දේට පවා අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ දෙලයි තිබෙන්නේ. අපි කිව්ව ශ්‍රී ලංකා සිටියම මේ තියෙන්නේ ඔබ දකින්නේ ශ්‍රී ලංකා සිටියම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වෙනවා. විශේෂයෙන්ම අලුතින් ඉදිකළ ලද නව කොටසත් එක්කම මෙම ශ්‍රී ලංකා සිටිය මේ යම්කිසි වෙනස් වීමක් සිද්ධ වෙලා තිබෙන ආකාරය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට මේ අවස්ථාවේදී ලක් වෙනවා. ඒ වගේම මේ ප්‍රධාන පාලන කුළුණේ භාවිත වන තාක්ෂණය පිළිබඳව මේ මොහොතේදී ජනාධිපතිතුමාට අවශ්‍ය කරුණු ඒ වගේම අවබෝධයක් ලබා දීමයි මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. ලෝකයේ ඕනෑම නෞකාවක් හැසිරවිය හැකි ආකාරයේ තාක්ෂණයක් තමයි අප මේ කොළඹ වරායට බැගෙන විත් තිබෙන්නේ. இலங்கை வரைபடத்தில் புதிய ஒரு பகுதி இணைக்கப்பட்ட அந்த புதிய வரைபடத்தை நீங்கள் இப்பொழுது பார்த்தீர்கள்.